가루 가다 하나 가도 마. කතානායකතුමාගේ නිවේදන 128 ආස්ථාවර නියෝගයේ සහ 2015 ඔක්තෝබර් 8 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරත් යෝජනා ප්‍රකාරව තේරීම්කාරක සභාව විසින් මතු සඳහන් මන්ත්‍රීන් මාගේ සභාපතිත්වය ඇතිව උසස් නිලිතාද පිළිබඳ කාරක සභාවේ සභිකීන් වශයෙන් නම් කර ඇත. ගරු ජෝන් අමරතුංග මහතා, ගරු නිමල් සිරිපාද සිරිලා මහතා, ගරු රවුෆ් හකීම් මහතා, ගරු ලක්ෂ්මන් කිරියල්ල මහතා, ගරු ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, ගරු මනෝ ගණේෂන් මහතා, ගරු ආචාර්ය සරත් අමුණුගම් මහතා, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, ගරු විජිත හෙරත් මහතා, ගරු බිමල් රත්නායක මහතා, ගරු මහාවීර සෝසේනාධිරාජ මහතා, ගරු ධර්මලිංගම් සිද්ධාර්ථ මහතා. දෙවැනි නියෝජනය 103 වැනි ස්ථාවර නියෝගය අනුව තේරීම් සභා කාරක සභාව විසින් මාගේ සභාපතිත්වය ඇතිව නියෝජ්‍ය කතානායකතුමා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා සමග මතු සඳහන් මන්ත්‍රීන් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සභිකයන් වශයෙන් නම් කර ඇත. ගරු චන්දිම වීරක්කොඩි මහතා, ගරු අජිත් පී පෙරේරා මහතා, ගරු විජිත හේරත් මහතා, ගරු ජේ ආනන්ද කුමාරසිරි මහතා, ගරු එම් ඒ සුමන්දිරන් මහතා, ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු තිරිසර සංවර්ධන හා වනජීව අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව සහ 2014 වර්ෂයේ සඳහා උද්භීද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු ක්‍රීඩා අමාත්‍යතුමා, ගරු කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. කාරක සභා වාර්තා පිළිගැන්වීම තේරීම් කාරක සභාවේ වාර්තාව මෙම ගරු සභාවට මම ඉදිරිපත් කරමි. ගරු අගමැතිතුමා, ගරු කතානායකතුමනි, ඊයේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා දින නියම කරන්නට කියලා, විශේෂයෙන්ම මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ ඉදිරිපත් කරපු වාර්තා ගැන මීට ඉස්සෙල්ලා මම මේ සභාවේ ප්‍රකාශ කරා. පරණගම කොමිෂන් වාර්තාවත් උඩලාගම කොමිෂන් වාර්තාවත් ලබා දුන්නේ අවස්ථාවේ අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා. පක්ෂනායකවරු කීප දෙනම පක්ෂනායකරු මට කිව්වා, එන පාර්ලිමේන්තු සතිය තුළ මේක සාකච්ඡා කරනවා නම් විවාද කරනවා නම් හොඳයි කියලා, කල් තැබීමේ යෝජනා කුඩ. ඒ නිසා ජනාධිපතිතුමාගේ කාර්යාලය පරණගම කොමිෂන් වාර්තාවත් උදලගම කොමිෂන් වාර්තාවත් ලබලා දෙනවා. ඒත් මේවා තාම සිංහලයි දෙමළට පරිවර්තනය කළා නැහැ. ඉතින් ඊළඟ සතියේ පාර්ලිමේන්තු සතිය අපි මේක විවාද කරනවා නම් අපිට දෙන්න පුළුවන් ඉංග්‍රීසි වාර්තා තුන පමණයි. දැන් මම කතානායකතුමා එක්කත් සාකච්ඡා කරේ, ඒ වුමනා පිටපත් අපි සකස් කළා. එන අඟහරුවාදා බාර දුන්නාම බ්‍රහස්පතින්දා සිකුරාදා මේක කරන්න පුළුවන්. ඉතින් අපි යෝජනා කරපු නිසා කල් තැබීමේ විවාදයත් ආණ්ඩුවේ පැත්තෙන් අපි දැනුම් දෙන්න ප්‍රධානක තියෙන විවාද කළා අදහස් දැනගන්නනේ. ඒ නිසා all the english copies that come here we have to make copies now here I say prime minister office also help expedite it and at least the party leaders and others will get copies the formally we'll put them up on tuesday ekada ekangada pradhan katitu aarambhedi yojana
garu sabanayakathuma I move item 1 sir sabawa ekangada aye Pujatulne himi idirpat kelle yodama garu kathanayakathubani සාමය අධ්‍යාපනය බල ගැනීම හා සංවර්ධනය උත්සව ක්‍රීඩා ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් මම ඉදිරිපත් කරමි. යෝජනාව ස්ථිර කිරීම ගරු ජානක වක්කඹුට මහතා ගරු කථානායකතුමනි අරුන්දක ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ඩින් ප්‍රනාන්දු අනුස්මරණ පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් මම ඉදිරිපත් කරමි. යෝජනාව ස්ථිර කිරීම සභාව කල් දැමීම ගල්පාල සභානායකතුමා පාර්ලිමේන්තු ඔක්තෝබර් 20 වෙනි අඟහරුවාදා සවස එකට සභා කල් දැමීමේ යෝජනාව ගරු විජිත එරත් මහතා ගරු කථානායකතුමනි සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ලෙස මේ යෝජනාව මා ඉදිරිපත් කරනවා ඉන්දියානු දීවරින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් නැල්ලීම දිගින් දිගටම සිදු කරයි. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්හි ශ්‍රී ලාංකික දීවරයින් තම ජීවිකාව පවත්වාගෙන යා නොහැකි ගැටලු ගණනාවකට මුහුණ දී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනම් පියවර ගත යුතුයයි මෙම සභාවට යෝජනා කර සිටිමි. ගරු කථානායකතුමනි ඇත්තටම ගත්තොත් උතුරු පළාත නැගෙනහිර පළාත ඒ වගේම වයඹ පළාතේ ජීවිකාව කරගෙන යන ලක්ෂ දෙකකට වැඩි දීවර ජනතාවක් මේ ප්‍රශ්නේ නිසා මහත් පීඩාවට පත් වෙලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ අද ඊයේ ඇති වෙච්ච එකක් නෙමෙයි වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නය දිග්ගැස්සෙමින් තියෙනවා. ඒ දීවරයින් තමන්ගේ ගැටලුව විවිධ බලධාරීන්ට කියලා තියෙනවා. පළාත් සභාවල දීවර අමාත්‍යවරුන්ට, මහ ඇමතිවරුන්ට, ඒ අදාළ නියෝජිතයන්ට ඒ වගේම දීවර ඇමතිතුමාට ඒ විතරක් නෙමෙයි රටේ ප්‍රධාන පුරවැසියා වන අතිගරු ජනාධිපතිතුමාටත් මේ ප්‍රශ්නය අවස්ථා ගණනාවකදී දැනුම් දීලා තියෙනවා. නමුත් මේ වෙනතෙක් මේ ප්‍රශ්නෙට පැහැදිලි ස්ථිර විසඳුමක් ලැබිලා නැහැ. ඒකට ඇත්තටම බලපාලා තියෙන හේතු ගණනාවක් තියෙනවා. මේක දීවරයින්ගේ ප්‍රශ්නයකට එහා ගිහිල්ලා රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් කරගෙන එක පැත්තකින් දේශපාලන ඌමනා එපාකම් වලට මේ ප්‍රශ්නේ පාවිච්චි කරමින් ඉන්නේ. ඒක ලංකාව පැත්තිනුත් සිද්ධ වෙනවා, ඉන්දියාව පැත්තිනුත් සිද්ධ වෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුව, ප්‍රාන්ත දේශපාලන අධිකාරිය මේ ප්‍රශ්නය තමන්ගේ දේශපාලන ඌමනා එපාකම් සඳහා පාවිච්චි කරමින් තියෙනවා. ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන කොටස් මේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව මේ ප්‍රශ්නය උඩුදුවන්න දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ. මේ තත්ත්වයේ තුල තමයි මේ දීවරයින් මෙවැනි ගැටලු ගණනාවකට මුහුණ දීලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් ගරු කථානායකතුමනි සාමාන්‍යයෙන් අපේ රට කියලා කියන්නේ මේ ගොඩබිම විතරක් නෙමෙයි. අපේ රටට මුහුදත් අයිති. වර්ග කිලෝමීටර් 5,17,000ක මුහුදක් අපිට අයිති වෙන. ගොඩබිමේ ඉඳලා සැතපුම් 200ක් 230ක් ආසන්න දුර ප්‍රමාණය ශ්‍රී ලංකාවේ භූමියට අයත්. එනිසා අපි රට කියලා කියන්නේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ගොඩබිම පමණක් නෙමෙයි මේ මුහුදත් එක්ක. මේ මුහුදේ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවට. ඒ පිළිබඳව ඉතිහාසයේදී විවිධ ජාත්‍යන්තර සම්මුතීන් වලට අපි ඇවිල්ලා තියෙනවා. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි මේ සම්මුතීන් වලට අත්සන් කළා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ප්‍රශ්නේ දැකලා එක්සත් ජාතීන්ගේ සම්මුතීන් වලට අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවස්ථා කීපයකදී සම්මුතීන් ගණනාවකට ආවා. විශේෂයෙන්ම අපේ රටේ මේ භූමියේ අයිතිය පිළිබඳව එදා ඒ අත්සන් කරපු ගිවිසුම් වල ඉතා පැහැදිලිව තියෙනවා අපේ රටේ මුහුදු සීමාව කොයි වගේද අක්ෂාංශ දේශාංශ අනුව අපිට අයිති මුහුදු සීමාව මොකක්ද? ජාත්‍යන්තර මුහුදු සීමාව මොකක්ද? දීවර කටයුතු කරන්න අවසර තියෙන්නේ මොන සීමාවෙද කියන එක ඒ ජාත්‍යන්තර සම්මුතියන් වල ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එදා 1974
ජූනි මාසේ 26 28 වෙනිදා ශ්‍රී ලංකාවේදී 26 වෙනිදාත් දිල්ලියේදී 28 වෙනිදාත් අත්සන් කරපු ඒ ගිවිසුම මා ඔබතුමා වෙත ඉදිරිපත් කරන්න Agreement between Sri Lanka and India on the boundary in historic waters between the two countries and related matters 26 and 28 June 1974 මේ එකඟතාවයට අනුව ඉතා පැහැදිලිව අක්ෂාංශ දේශාංශ සහිතව අපේ භූමිය අපේ මුහුදු මුහුද සීමාව නම් කරලා තියෙනවා මේ Article 4 වල ඉතා පැහැදිලිව තියෙනවා Each country shall have sovereignty and exclusive jurisdiction and control over the waters, the islands, the continental self and the subsoil thereof falling on its own side of the aforesaid boundary. මේ Article 4 වල ඉතා පැහැදිලිව අපේ sovereignty ගැන ඒ ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම Article 5 වල ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඒ Article 5 1 වල Each party shall have sovereignty over the historic waters and territorial sea, as well as over the islands falling on its side of the aforesaid boundary. Second, each party shall have sovereign rights and exclusive jurisdiction over the continental self and the exclusive economic zone, as well as over their resources, whether living or non-living, falling on its side of the aforesaid boundary. Tunganeka. Each party shall respect rights of navigation through its territorial sea and exclusive economic zone in accordance with its laws and regulations and the rules of the international law. ඉතා පැහැදිලිව 1974 ආපු එකඟතාවයට අනුව අපේ sovereignty ගැන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. රටවල් දෙකේම sovereignty ගැන ස්වෛරත්වය ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 1976 නැවත මන්නාරම් ද්‍රෝණිය සහ බෙංගාල බොක්ක පිළිබඳව එකඟතාවයකට ආවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකඟතාවෙත් මේ කියන කරුණු ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ අනුව ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නේ පළවෙනි කොටස වෙන්නේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නේ අපේ රටේ භූමිය අපේ රටේ මුහුද අපේ ජනතාවට අයිති අන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ මුහුද සහ ගොඩබිම පාවිච්චි කිරීමේ අයිති අපිට තියෙනවා අද ඉන්දියානු දීවරින් නීති විරෝධී විදියට අපේ සීමාවට ඇවිල්ලා දීවර කටයුතු වල යෙදීමෙන් පළමුවෙන්ම අපේ රටේ ස්වෛරීභාවයට හානි කරමින් තියෙනවා අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න තමයි අපි ආණ්ඩුපත් කරන්නේ ඒ ආණ්ඩුවල ප්‍රධාන වගකීම තමයි රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන එක ඒක ශ්‍රී ලංකාද UNP ද මොන පක්ෂේද මොන ආණ්ඩුවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මොන ආණ්ඩුව වුණත් රටේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරත්වය ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බැඳිලා ඉන්නේ. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. ඒක ඒ ස්වෛරත්වයේ පිළිබඳ ඉතා පැහැදිලිව තියෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, පළමුවෙන්ම මේ අපේ භූමියේ අයිතිය ආරක්ෂා කරන්න රජයේ වහා මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. අපි දැක්කා අවස්ථා කීපයකදී දෙරටේ රාජ්‍ය නායකයෝ මේව ගැන කතා කරා ලංකාවේ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඉන්දියාවේ ගියාම එකඟතාවයන්ට අත්සන් කරනවා අවබෝධතා ගිවිසුම අත්සන් කරනවා හැබැයි ඒ කිසිදු අවබෝධතා ගිවිසුමකින් එකඟතාවයකින් මේ ප්‍රශ්නට උත්තරයක් ඇවිල්ලත් නැහැ අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුවලට හැකියාවක් ලැබිලත් නැහැ ඒ නිසා ගරු කථානායකතුමනි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ මාසතුව තියෙනවා අපේ රටේ ඒ භූමිය සහ මුහුදු සීමාවේ සිටියම මේ සිටියමට අනුව වර්ග කිලෝමීටර් 517,000ක මුහුද අපිට අයිති. කිලෝමීටර් 200කට දුර ප්‍රමාණය අපිට මුහුද අයිති. මේ මුහුද නැගෙනහිර පළාතේ, දකුණු පළාතේ, බස්නාහිර පළාතේ ඒ සීමාවල් හරියට ලකුණු කළා අපිට ඒ අයිතිය තියෙනවා. නමුත් උතුරු පළාතේ ඉන්දියාව අපේ රට ආසන්නයේ පිහිටා තියෙන නිසාම ඒ නිසාම තමයි ඉන්දියාව සහ ලංකාව අතර අවබෝධයකට එකඟතාවයකට එන්න සිද්ධ වුණේ. ඒකඟතාවේ අනුව තමයි අපි බවුන්ඩරි මාක්ස් හැදුවේ ඒ සීමාවන් හැදුවේ ඒ සීමාවල් නම් කරලා ඒ සීමාවෙන් මෙහා ශ්‍රී ලංකාවට අයිති මේ සීමාවෙන් එහා ඉන්දියාවට අයිති එතනින් එහා ටික මාලදිවයින් මුහුදු සීමාව කියලා අපි නම් කරලා තියෙනවා ඒක ජාත්‍යන්තර පිළිගත් සම්මුතියක් ඒ නිසා ගරු කථානායකතුමනි යම්කිසි දීවරෙක් ඉන්දියානු මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇවිල්ලා තියෙනවා නම්
ඒක එක පැත්තකින් අපේ රටේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීමක් ආගමන නිගමන නීතිය උල්ලංඝනය කිරීමක් පමණක්ම නෙමෙයි 1979 සම්මත වෙච්ච විදේශ දීවර යාත්‍රා පිළිබඳ ඒ පනත උල්ලංඝනය කිරීමක් ඒව ගත්තොත් එක පැත්තකින් ඔවුන් තමන්ගේ භූමියේ සීමාව ඉක්මවලා අපේ රටට ඇතුල් වෙනවා අනිත් පැත්තෙන් නීති විරෝධී දීවර ආම්පන්න පාවිච්චි කරමින් දීවර බෝට්ටු පාවිච්චි කරමින් අපේ මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත බැහැගෙන යනවා කෙටියෙන්ම කියනවා නම් මේ ලංකාවට අයිති මුහුදු සීමාවේ තියෙන මත්ස්‍ය සම්පත ඔවුන් ඇවිල්ලා අද මංකොල්ල කන ගෙදරට ඇවිල්ලා ගෙදර මුට්ටිය බත් මුත්‍තිය තියෙන බට්ටික කාලා යන තත්ත්වෙටපත් වෙලා තියෙනවා ඉතින් මේ වැනි දෙයක් කරද්දි මේක නතර කරන්න තවමත් අපොහසත්ුනේ ඇයි මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ ඇත්තම ගත්තොත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න වගේම රටේ දීවරයන්ගේ අයිති ආරක්ෂා කරන්න ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතු වෙනවා එනිසා පළවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ආරක්ෂක ඇමතිවරයාට මෙහි ප්‍රධාන වගකීමක් තියෙනවා රටේ සේනාධි නායකයා ජනාධිපතිවරයා ඔහුට තමයි තියෙන්නේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ විධාන නියෝග නිකුත් කිරීමේ බලය මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ දෙවනිදා උතුරේ නැගෙනහිර දීවරයව ගිහිල්ලා ජනාධිපතිතුමාව මුණ ගැහුවා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වීඩියෝ පට ගෙනල්ලා ඉන්දියානු දීවරයෝ කොහොමද අපේ සීමාව ආක්‍රමණය කළා දීවර කටයුතු වල යෙදෙන්නේ කියලා සජීවීව ඒ වීඩියෝ පටවලින් ජනාධිපතිතුමාට පෙන්වුවා. ජනාධිපතිතුමා මේක දැකලා විස්මයටපත් වුණා. විස්මයටපත් වෙලා ඒ වෙලාවෙම නියෝගයක් දුන්නා වහම ඒ එන ඉන්දියන් දීවරයන්ව අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි ඒක ප්‍රකාශයක් පමණයි. හුදු ප්‍රකාශයක් පමණයි. ඒ ප්‍රකාශය නිසා ඉන්දියානු දීවරයින් ලංකාවේ සීමාවට එන එක නතර වුණේ නැහැ. ඒ අය අත්අඩංගුවට ගන්න එක ඒ ආකාරයෙන්ම ප්‍රායෝගිකව සිද්ධ වුණේ නැහැ. එනිසා එවැනි ප්‍රකාශ අපි දැකලා තියෙනවා. අගමැතිවරු, ජනාධිපතිවරු, ආරක්ෂක ඇමතිවරු විවිධ අවස්ථාවලදී කරලා තියෙනවා. නමුත් මේක ප්‍රායෝගික භාවිතාවට නැගින්නේ නැහැ. එනිසා පළවෙනි ප්‍රශ්නේ ගරු ආරක්ෂක ඇමතිවරයාට විශේෂයෙන්ම අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්, ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්, ඒ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න රාජ්‍ය පාලකයෝ අසමත් වීම ඇත්තටම ලැජ්ජාවට කාරණාවක් ඔවුන්ට අපි අවධාරණය කරනවා මේ යෝජනාව හරහා කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපි අත්සන් කරපු සම්මුතියන් වලට අනුව අපේ භූමි සීමාව, අපේ මුහුදු සීමාව ආරක්ෂා කරගන්න වහාම කටයුතු කළ යුතුයි. ඒ සඳහා මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. දෙවෙනි කාරණාව ගරු කතානායකතුමනි මේ දීවරින් අද අත්අඩංගුවට ගන්නේ ඇත්තටම ගත්තොත් ආගමන විගමන නීති යටතේ ආගමන විගමන පනත 1948 අංක 48 දරන ආගමන විගමන පනතේ 45 වෙනි පරිච්ඡේදය අනුව නඩු පවරන. ඒකේ මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ සීමාව ඉක්මවා. ඒ කියන්නේ ඉන්දියානු සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ සීමාවට ඇතුල් වීම කියන එක වරදක් කියලා. ඒ වරදට අදාළව ඒ බෝට්ටු අත්අඩංගුවට ගන්නවා, දීවරෙන් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ආගමන විගමන නීතිය අනුව ඒ බෝට්ටු රඳව ගන්න බෑ. බෝට්ටු ඇත්තටම රාජසන්ත කරන්නත් බෑ. ඒ නීතියට එහෙම බලයක් නැහැ. සීමාව ඉක්කොල මෙහෙට આવොත් ඒකට අදාළ දඩ ගෙවීම කරලා නැවත ඔවුන්ව නිදහස් කරනවා. ඒ ඇත්තටම හැමදාම වෙන්නේ ආගමන විගමන නීතියට අනුව අත්අඩංගුවට ගත්ත අය පහ දේශපාලන වුමනා එපාකම් මත නිදහස් කරනවා. දැන් මෑතකදී තගමැත්තුමා ඉන්දියාවට අනුව 16 දෙනෙක් නිදහස් කරා. හැබැයි ඉන්දියාවත් මේ වගේ රාජතාන්ත්‍රික ගණදුනුවක් වෙන වෙලාවට එහෙත් කීප දෙනෙක් නිදහස් කරනවා එච්චර. හැබැයි ප්‍රශ්නට උත්තරයක් වෙන්නේ නැහැ. එනිසා මේ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව ආගමන විගමන පනතට අනුව අත්අඩංගුවට ගැනීමත් ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඉතා පැහැදිලිව මේ අපි අපේ රටේ අපි සම්මත කරපු නීතියක් තියෙනවා. 1979 අංක 59 දරන විදේශීය දීවර විධිවිධාන පනත. මේ 79 අංක 59 දරන විදේශීය දීවර යාත්‍රා පිළිබඳ විධිවිධාන පනතට අනුව අපිට හැකියාව තියෙනවා ඒ බෝට්ටුව අත්අඩංගුවට ගන්න. ඒ බෝට්ටුව අවශ්‍ය නම් රාජසන්ත කරන්න. අද එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? මම අහන ප්‍රශ්නේ. ඇයි අධිකරණ අමාත්‍යාංශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ නීතිය ක්‍රියාවට නගන්නේ නැත්තේ? දීවර ඇමතුමා විදිහට ඇයි මේ නීති ආදේශ කරන්න අදාළ බලධාරීන්ට දැනුවත් කරන්නේ නැත්තේ? මොකද මේ දීවර අත්අඩංගුවට ගත්තට පස්සේ
නාවිකයෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ ඉස්සෙල්ලම බාර දෙන්නේ අදාළ කලාප බාර ධීවර අධ්‍යක්ෂකවරයාට. ධීවර අධ්‍යක්ෂකවරයා වගින් තමයි ඒ අදාළ චෝදනාවලට අනුව පොලිසිය හරහා උසාවියට ඉදිරිපත් කරන්නේ. ඒතර ධීවර අමාත්‍යංශයට පුළුවන්කමක් තියෙනවා 79 විදේශීය ධීවර යාත්‍රා විධිවිධාන පනතට අනුව කටයුතු කරන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින. ඒතර නීතිපතිවරයා මේකට මැදිහත් වෙන්නෙත් නැහැ. අධිකරණ ඇමතිවරයා මේ පිළිබඳව හොයලා බලන්නෙත් නැහැ. රාජ්‍ය නායකයෝ මේ පිළිබඳව හොයලා බලන්නෙත් නැහැ. ඇයි ඒ? මේක තුරුම්බුවක් විදිහට පාවිච්චි කරනවා. දේශපාලන තුරුම්පුවක් කරගන්න. ඒ දේශපාලන තුරුම්පුව කරගන්නේ කවුරු හරි එහෙට යනකොට මෙහෙට යනකොට නිදහස් කළා. අර දෙරට අතර වෙන වෙන ඩීල් දාගන්න මේක පාවිච්චි කරනවා. ඒකෙන් තැලෙන්නේ පොඩි වෙන්නේ අපේ රටේ අහිංසක ධීවර ජනතාව. අද ඇත්තටම ගත්තොත් මේ ප්‍රශ්නේ තමිල්නාඩුවේ මහමැතිවරිය ජයලලිතා ජයලලිතා ජයරම් මේක දේශපාලන ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. එතුමිය කියනවා මේ ප්‍රශ්නේ මානුෂීය ප්‍රශ්නයක් කියලා. මානුෂීය ප්‍රශ්නයක් කියලා එතුමිය කියනවා නම් එතුමියගේ කටවහන්න පුළුවන් වෙන්නේ ආගමන විගමන පනත අනුවට අත්අඩංගුවට ගැනීමෙන් නෙමෙයි. මොකද අපි දන්නවා මේ ඉන්දියා ධීවරයෝ කිව්වට ඇත්තටම ඒ අය ධීවරයෝ නෙමෙයි. ඒ ධීවර ටෝලර් යාත්‍රාවල අයිතිකරුවෝ තමිල්නාඩුවේ දේශපාලඥයෝ. තමිල්නාඩුවේ මහා පරිමාණ දේශපාලන දේශපාලඥයන් හිතවත්තු. ඒක තමයි ඇත්ත. ඒ අය එහෙ කුලියට වැඩ කරන අය. ඒ කුලියට වැඩ කරන අය බෝට්ටුවට පටවලා ලංකාවේ මුහුදු සීමාව ඉක්මවා ගියොත් ආක්‍රමණය කළොත් ඒක කුලීකරුවෙකුට ඉන්දියානු රුපියල් 500ක් දෙනවා. ඒ රුපියල් 500 ගන්න තමයි ඒ කුලීකරුවන් ඒ දවසේ පඩිය ගන්න. අද මේ ටෝර යාත්‍රාවල එන්නේ ඔන්නේ බෝට්ටුවල අයිතිකාරයෝ නෙමෙයි. ආගම ධීවර පනතට අනුව 79 විදේශීය ධීවර යාත්‍රා පනතට අනුව අත්අඩංගුවට ගත්තොත් අර ධීව ඒ අත්අඩංගුවට ගන්න කුලීකරුවන්ව රඳව ගන්න අවශ්‍ය නැහැ. ඒ කුලීකරුවන් නිදහස් කරන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න පුළුවන් බෝට්ටු ඒ බෝට්ටුවේ කපිතාන්වරයා. ඒ ටෝලර යාත්‍රාවේ කපිතාන්වරයා. ඒ බෝට්ටුව සහ කපිතාන්වරයා අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරාම ඒ පනතට නීතියට අනුව ඉතා පැහැදිලිව බෝට්ටුවේ අයිතිකාරය එන්න ඕනේ බෝට්ටු අරයන්. අන්න එතකොට තමයි ඉන්දියාවේ තමිල්නාඩුවේ දේශපාලඥයාගේ ඇහැරෙන්නේ. අන්න දේශපාලඥයා අයිතිකාරය. ඒ දේශපාලඥයා අයිතිකාරයට සිද්ධ වෙනවා මෙහි උසාවි පෙනී ඉඳලා බෝට්ටුව ගන්න. එහෙම නැත්තම් බෝට්ටුව අතරි. දැන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැන් සිද්ධ වෙන්නේ අර සාමාන්‍ය ඒ දකුණු ඉන්දියාවේ ඉන්න ඇත්තටම දවසේ පඩියට වැඩ කරන කම්කරු. ඒ අය ඒ කුලී පදනම් මත මෙහෙට ඇවිල්ලා මෙහි අත්අඩංගුවේ මාස ගණන් ඉන්නවා. ඒක තමිල්නාඩුවේ දේශපාලඥයන්ට දැනෙන්නේ නැහැ. ඒක තමිල්නාඩුවේ ජයලලිතා වෙනම දේශපාලන ප්‍රශ්නයක් විදිහට පාවිච්චි කරගන්න. මොකද එතුමියගේ ගෝලබාලයන් හෝ එතුමියගේ කවුරුවත් නෙමෙයි ඒ අහුවෙන්නේ අත්අඩංගුවටපත් වෙන්නේ. අත්අඩංගුවටපත් වෙන්නේ ඇත්තම ගත්තොත් අහිංසක කුලීකරු. ඒ නිසා කිසිම ආකාරයකින් ඉන්දියානු ධීවරයන්ව මේ එන ධීවරයන්ව අත්අඩංගුවට ගන්න ඕනෙත් නැහැ. රඳවගෙන ඉන්න බෑ. දවසෙන් දෙකෙන් නිදහස් කරන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න වෙනවා. හැබැයි රඳවගෙන ඉන්න ඕනේ නැහැ මාස ගණන් අවුරුදු ගණන්. මේ පනතට අනුව ඒ ධීවර කාර්මිකයන්ව නිදහස් කරන්න පුළුවන්. බෝට්ටුව සහ කපිතාන්ව තියාගෙන බෝට්ටු අයිතිකාරයාට එන්න කියලා උසාවියේ පෙනී ඉන්න කියලා අන්න නියෝගයක් දුන්නොත් මේ ප්‍රශ්නෙට මීට වඩා යම් ඉදිරි පියවරක් තියන්න පුළුවන්. ඒ නිසා ඇයි අධිකරණ අමාත්‍යංශේ ඒ වගේම ධීවර අමාත්‍යංශේ මේ පනතට අනුව කටයුතු නොකරන්නේ? ඇයි තවමත් ආගමන විගමන නීතිය පාවිච්චි කරන්නේ? එහෙම පාවිච්චි කරන්නේ අර මම කියපු දේශපාලන ගනුදෙනු සඳහා කියන එක තමයි අපිට පේන්නේ. උතුරේ ධීවරින් කල්පනා කරන්නත් එහෙම. උතුරේ ධීවරින් අහනෝ ජයලලිතා මේ අවුරුද්ද තුල මේ වෙනකොට ලියුම් 16ක් එවලා තිනවා මෝඩිට. ඉන්දියානු ධීවරින් ලංකාවේ අත්අඩංගුවට ගත්තම ප්‍රශ්න ඇති වුණාම ලියුම් 16ක් එවලා තියෙනවා. හැබැයි උතුරේ මහමැතිවරයා එක ලියුමක්වත් ජනාධිපතිවරයාට එවලා නැහැ. උතුරේ ඇයි එහෙම කරන්නේ? එතන පැහැදිලිව දේශපාලන ගනුදෙනුවක් තියෙනවා. ඒක මේක වැරදි. මේකෙන් තමයි අහිංසක ධීවරයෝ තැලෙන්නේ. උතුරේ ඇයි උතුරේ ධීවර ඇමතිවරයා එහෙම නැත්නම් රටේ ප්‍රධාන ධීවර ඇමතිවරයා මේ ප්‍රශ්නය රටේ ප්‍රධානතම ප්‍රශ්නයක් සේ සලකන්නේ නැත්තේ? මේක උතුරු සහ නැගෙනහිර වයම් පළාත් වලට සීමා වෙච්ච එකක් නෙමෙයි. මේක රටේ ප්‍රශ්නයක්. ඒ නිසා නීතිය ක්‍රියාත්මක නොකරන්න. ඇයි ඒකට මැදිහත් නොවෙන්නේ? ඇයි මේ වෙන නීතියක් පාවිච්චි කරලා ඒක ඒ අයව නිදහස් කරන්න තුරුම්පු විදිහට මේක ඉඩ දීලා තියෙන්නේ? ඒ නිසා මේ தত্ত্বය වෙනස් කරිය යුතුයි. මේ ආගමන විගමන නීතියට අනුව නඩු දාන එක නතර කළ යුතුයි කියන එක මා වදාරණය කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, විදේශ අමාත්‍යංශයට ඉතා සැලකිය යුතු වගකීමක් තියෙනවා.
විදේශ අමාත්‍යාංශය හරහා තමයි මේක ඉන්දියානු රජයත් එක්ක මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්න කියන බලපෑම කර හැක්කේ. සර් විදේශ අමාත්‍යාංශයේ මේ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් අරගෙන ගිහිල්ලා මේ දීවර පනත අරන් ගිහිල්ලා විදේශ දීවර යාත්‍රා ලංකාවේ සීමාවට ඇවිල්ලා නීති විරෝධීව කටයුතු කරනවා නම් ඒ තියෙන අනපනත් නීති පිළිබඳ ඔවුන් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි ඍජු තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි විදේශ අමාත්‍යාංශය ඒක කරන්නේ නැහැ. මේක නොදන්නවා නෙමෙයි. මේ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් ගැන විදේශ අමාත්‍යාංශය දන්නේ නැහැ කිව්වොත් බොරු. දන්නවා. දැනගෙන මේක පාවිච්චි කරන්නේ නැහැ. ඇයි මේ? මෙතන දේශපාලන ගනුදෙනුවක් තියෙන නිසා. ඒ නිසා විදේශ අමාත්‍යාංශයේ පැත්තෙන් මේ වගකීම පැහැරහැරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තකින් ආරක්ෂක අමාත්‍යවරයා රටේ ස්වෛරීභාවයට හානි පැමිණෙද්දී ඒ පිළිබඳව තීන්දුව తీරන ගන්නේ නැහැ, ක්‍රියාත්මක කරන්නේ නැහැ, නියෝග දෙන්නේ නැහැ. ඒ නිසා අපේ ස්වෛරීත්වයට හානියක් වෙලා තියෙනවා. දෙවනුව අධිකරණ අමාත්‍යවරයා, දීවර අමාත්‍යවරයා මේ තියෙන අනපනත් ක්‍රියාවට නගන්නේ නැතුව වෙන අහක යන පනතකට අනුව නඩු දානෝ, නඩු දාලා දීවර ඉන්දියන් දීවර අත්අඩංගුවට ගන්නෝ, ගත්තම ජයලලිත ඒක ප්‍රශ්නයක් කරගන්නෝ, ප්‍රශ්නයක් කරාම ජයලලිත කියනවා මානුෂීය ප්‍රශ්නයක් කියලා. එතන මේක රටවල් දෙක අතර ප්‍රශ්නයක් වෙනවා. ඉතින් රටවල් දෙක අතර ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. ඉන්දියානු දීවරයෝ අත්අඩංගුවට ගැනීමක් සිද්ධ නොකර එහෙම නැත්තම් උදේ අරගෙන හවස නිදහස් කරන්න පුළුවන්. එතකොට මේ මේ මානුෂීය ප්‍රශ්නේ කියන එකට ජයලලිත කතා කරන්න නම් වෙන්නේ නැහැ. හරි සරල ක්‍රමවේද තියෙනවා. හැබැයි ඔබලතුමාලා ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ පාවිච්චි කරන්නේ නැත්තේ අර කියපු දේශපාලන කාරණාව හින්දා. තුන්වෙනි කාරණාව විදේශ ඇමතිවරයා මේ සම්බන්ධ විදේශ අමාත්‍යාංශයේ ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඉදිරියට ගත්ත ක්‍රියාමාර්ග මොනවද? දැන් රාජ්‍ය නායකයෝ දෙපැත්තෙන්ම කරන්නේ මේ ප්‍රශ්නය දීවරයන්ට පවරලා තියෙනවා. ඉන්දියානු දීවරයන්ට කියනවා ශ්‍රී ලංකාවේ දීවරොත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා. එතකොට දීවරයන්ට වෙන වෙනම ප්‍රශ්න විසඳගන්න නම් මොකටද ආණ්ඩුව? ඉන්දියාවේ ආණ්ඩුවක් තියෙන මොකටද ලංකාවේ ආණ්ඩුවක් මොකටද? මේ රටවල් දෙකටම ආණ්ඩු දෙකක් තියෙන්නේ. ඒ ආණ්ඩු මැදිහත් වෙලා රාජ්‍යතාන්ත්‍රිකව මේ ප්‍රශ්න විසඳන්න. ඒක දිල්ලියයි කොළඹයි අතර එන්න ඕනේ එකඟතාවයක්. එහෙම නැත්නම් තමිල්නාඩුවයි තමිල්නාඩු දීවරයයි මෙහි යාපනයේ කිල්නොච්චි මොලුතිව් දීවරය අතර එකඟතාවයක් නෙමෙයි. එහෙම එකඟතාවෙන්නුත් අස්සම් කරා පහුගිය කාලේ. මෙහි මේ ශ්‍රී ලංකාවේ දීවර සමිති සහ තමිල්නාඩුවේ දීවරය දීවර සමිති එකතු වෙලා එකඟතාවයන් අස්සම් කරා. හැබැයි ඒ එකඟතාවයන් දෙරටම රාජ්‍ය නායකයෙකුව පිළිගන්නේ නැහැ කියලා. ඉන්දියානු ආණ්ඩුවකුව අපි බාර ගන්න නැහැ කියලා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවකුව අපිත් බාර ගන්න නැහැ කියලා. මේක මීට කලින් වෙච්ච දෙයක්. දැන් අද මම දැක්ක මාධ්‍යවල සහ විවිධ අවස්ථාවලදී දීවර ඇමතිවරයා කියනවා දැන් අපි ප්‍රශ්න විසඳනවා, අපි ඉන්දියානු දීවරයන්ට කියලා තියෙනවා, ලංකාවේ දීවර සමිති වලට කියලා තියෙනවා, සාකච්ඡා පවත්වනවා, අපිත් මැදිහත් වෙනවා, එකඟතාවයට එනවා, ගිවිසුම් අස්සම් කරනවා. මේවා කලින් කරා. ඒ ගිවිසුම් අස්සම් කරලා අන්තිමට ආණ්ඩු දෙකම කිව්වා මේ කොහෙදවත් යන මේ දීවර සමිතියක් අස්සම් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ කියලා. මේක තමයි ඇත්ත තත්ත්වේ. ඒ නිසා මේ ප්‍රශ්නේ මගහරින්න, මේ ප්‍රශ්නේ කරහරින්න මේක දීවරයන්ට පවරලා තමන් අනිත් පැත්ත බලාගෙන ඉන්න එක වැරදි. මේක ආණ්ඩුවේ වගකීම. ඒ නිසා ආණ්ඩුවට බැඳීමක් තියෙනවා. වහාම මේ ප්‍රශ්න මැදිහත් වෙලා ඉන්දියානු ආණ්ඩුව සහ ශ්‍රී ලංකාව ආණ්ඩුව අතර එදා අපි අස්සම් කරපු ජාත්‍යන්තර සම්මුතියන් වලට අනුව ඒ ගිවිසුම් වලට අනුව කටයුතු කරන්න අවශ්‍ය කරන ඍජු තීන්දුව తీරන ගන්න ලංකාවේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. අනිත් පැත්තට ගරු කතානායකතුමනි, ඇත්තටම මේ ප්‍රශ්නේ නිසා මහත් පීඩාවට පත් වෙන විශාල දීවර ජනතාවක් ඉන්නවා. විශේෂයෙන්ම යාපනේ දිස්ත්‍රික්කේ හෙන්නතිව්, කරේනගර්, මාදහල්, තොණ්ඩමන්නාරු, පේදුරුතුඩුව, කට්ටකාඩු, වෙත්තිලකණි, එවැගේ මන්නාරම දිස්ත්‍රික්කේ තලේමන්නාරම්, පේසාලේ, පුදුකුඩු ඉරුප්පු, එරික්කලපට්ටි, වෙඩිතලතිව්, තාල්පාඩු, අරිප්පු, සිලාවතුර, මුල්ලිකුලම් මේ කියන ප්‍රදේශවල තමයි වැඩිපුරම ඉන්දියානු දීවරින් ඇවිල්ලා අපේ රටේ මාළු සම්පත ඩැහැගෙන යන්නේ. ඒ වගේම කිල්නොච්චි දිස්ත්‍රික්කේ මුහුද නොගැඹුරු මුහුදක් තියෙන ප්‍රදේශයක් කිල්නොච්චි දිස්ත්‍රික්කේ කියන්නේ. ඇත්තටම ගත්තොත් ඒ මුහුදේ විශාල මත්ස්‍ය සම්පතක් තියෙනවා. අපිට අපේ රටට විශාල ආදායමක් උපදවන්න පුළුවන්, අපනයනය කරන්න පුළුවන් ඉස්සෝ, දැල්ලෝ, මුහුදු කූඩැල්ලෝ, එවැනි වටිනා මත්ස්‍ය සම්පත් ඒ ප්‍රදේශයේ තියෙනවා. මේ කිල්නොච්චි දිස්ත්‍රික්කේ මණ්ඩතිව්, පාලතිව්, ඉරණතිව්, නාචිකුඩා, කිරිකුඩා, පල්ලිකුඩා කියන ප්‍රදේශවල අද ඉන්දියානු දීවරෙන් ආක්‍රමණය කළා. ඒ අය තමයි සඳුදට, බදාදට, සෙනසුරාද සතිය දවස් තුනක බෝට්ටු එනවා 1000ක් 1500ක් විතර දවසකට. මේ දවස් තුනේම හැමදාම බෝට්ටු 1000ක් ට්‍රෝලර් යාත්‍රා 1000ක් 1500ක් එනවා ඉන්දියාවේ සිට ලංකාවට. ඇවිල්ලා මේ ප්‍රදේශවල තියෙන මත්ස්‍ය සම්පත ඩැහැගෙන යනවා. මත්ස්‍ය සම්පත විතරක් නෙමෙයි ඒ ට්‍රෝලර් යාත්‍රා එන්නේ.
බොහෝ වෙලාවට පෙන ට්‍රෝල සිස්ටම් එක දාගෙන ඒ කියන්නේ බෝට් ට්‍රෝලර් දෙකක් එකට ළඟින් ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමා මිනාඩි 5ක් තියෙන ඔබතුමාට ඒ ට්‍රෝලර් යාත්‍රා දෙකෙන් ඒ මැද තියෙන සියලු මත්ස්‍ය සම්පත හූරගෙන යනවා ඒ විතරක් නෙමෙයි ජලජ ජීවීන් අනිකුත් ස්වභාවික සම්පත් සියල්ල හූරගෙන යනවා ඒ ට්‍රෝලින් සිස්ටම් එකෙන් එක පැත්තකින් පරිසරය හානි වෙනවා මුහුදු පරිසරය හානි වෙනවා අනිත් පැත්තට මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන්ම හූරගෙන යනවා එතනින් ගත්තොත් 15%ක් විතර තමයි අරව කියන වටිනා ඉස්සෝ දැල්ලෝ වගේ වටිනා මත්ස්‍ය සම්පත්තිය. ඊටු 85%ම ඇත්තර ගත්තොත් විසිකරලා යන මුහුදට අතාරින විනාශ කරලා යන එවැනි මත්ස්‍ය සම්පත්තියේ පුංචි මාළු වගේ. ඉතින් ඒක ඒ නිසාම අපේ පුංචි බෝට්ටු තියෙන උතුරේ දීවරයන්ට වයඹ පළාතේ දීවරයන්ට අද මුහුදු රස්සාව කරගන්න බෑ. හරියටම ගත්තොත් ගරු කතානායක තුමනි ඉන්දියානු එක ටෝලර් එකක් ඇවිල්ලා අපේ රටින් දවසකට එක දවසකට රුපියල් 40,000කට ආසන්න මාළු සම්පතක් දැහැගෙන යනවා. ඒ විදිහට දවස් 3ට 1,500ක් වෙනු සතියකට මාසයකට අවුරුද්දකට ගත්තම අපේ රටට මත්ස්‍ය සම්පත අහිමි වෙනවා ගරු කතානායකතුමනි කෝටි 864ක ප්‍රමාණය. කෝටි 864ක මත්ස්‍ය සම්පතක් අපේ රටින් ඉන්දියානු දිවරින් අරගෙන යනවා. ඒත් මේක එක පැත්තකින් අපේ රටේ නිෂ්පාදනයේ කඩාවැටීමක් අපේ රටේ ආර්ථිකයට බලපානවා. අපේ අපනයන ආදායම අඩු වෙනවා. අනිත් පැත්තට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් රටවල් දෙක අතර ගැටලුත් මතුවෙනවා. ඒ නිසා මේක ආර්ථිකයට බලපාන එක නිෂ්පාදනයේ බිඳ වැටීම ඒ විතරක් නෙමෙයි රටවල් දෙක අතර ප්‍රශ්න මතුවෙන්නත් බලපාලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි ඉතාම පැහැදිලිව මේ නාවික හමුදාවෙන් ගත්ත සැටලයිට් ඡායාරූප තියෙනවා. හවස 4 වෙනකොට ඉන්දියාවේ සීමාවෙන් මේ බෝට්ටු ටික එනවා. සීමාව පැනලා 8 වෙනකොට ලංකාවේ සීමාවට ඇතුල් වෙනවා. නැවත ලංකාවේ සීමාවෙන් 5 වෙනකොට ඒ බෝට්ටු ටික ඔක්කොම එහාට යනවා. මේ නාවික හමුදාවෙන් ගත්ත සැටලයිට් ඡායාරූප. මේ ඡායාරූප ඉතා පැහැදිලිව තියෙනවා විශාල බෝට්ටු ප්‍රමාණයක් එකවර එනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න නාවික හමුදාවට නියෝග දෙන්නේ නැහැ. සතියකට බෝට්ටුවක් දෙකක් ගන්නු. හැබැයි ආපහු කියනවා ඒවා නිදහස් කරන්න කියලා. නාවික හමුදාවෙන් ජනතාවට කියන්නේ අපිට නියෝග දෙන්නේ නැහැ. අපිට බලය දෙන්නේ නැහැ. අපිට මේ දේ කරන්න බෑ කියලා. ඉතින් එතුමන්ලා ඒ නාවික හමුදාවේ නිලධාරීන්ට නිවැරදි නියෝග එනවනම් නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ ප්‍රශ්නේ නිසාම එක පැත්තකින් උතුරේ නැගෙනහිර සහ වයඹ පළාත්වල යාපනයේ කිලිනොච්චි මුලතිව් ත්‍රිකුණාමලී පුත්තලම දිස්ත්‍රික්කවල දීවර ජනතාවගේ ජීවනෝපමායර්ගේ සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. වෙන ආදායම් මාර්ගයක් නැහැ. යුද්ධය අවසන් වෙනකොට එදා පාලකයෝ කිව්වේ සිලා වතුරේ මාළු අල්ලලා පණ පිටින් එන මාළු මෙන්න මාකට් එකේ එන හැටි පෙන්නලා රූපවාහිනී පෙන්නලා මහා ආඩම්බරෙන් කිව්වා. අද ඒ දීවර ජනතාව හැණු කඳුලින් ඉන්නවා. තමන්ගේ දරුමල්ලු හදාගන්න විදිහක් නැහැ. තමන්ගේ රස්සාව බිඳ වැටිලා ආදායමක් නැහැ. අපේ සම්පත අරන් යම නිසා අපිට අහිමි වෙනවා වගේම අපේ රස්සා කරන දීවරයන්ට මේකෙන් මුණ පාන්න වෙන බරපතල ආර්ථික පීඩාවන් ඒවා ගණනය කරන්න බැහැ. ඇත්තටම ගත්තොත් ආර්ථිකමය වශයෙන් අපිට වෙන පාඩුව හරියටම මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ තරම් විශාල පාඩුවක් අපිට සිද්ධ වෙනවා. ඒ නිසා එක පැත්තකින් අපේ රටේ ස්වෛරත්වය ආරක්ෂා කරන්න මැදිහත් විය යුතුයි. අනිත් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණ අමාත්‍යාංශයේ මගින් නිසි ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. තුන්වෙනි කාලය අවසානයි. විදේශ අමාත්‍යාංශයේ පැත්තෙන් මේ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රිකව කඩිනම් මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම දීවර අමාත්‍යාංශයේ පැත්තෙන් සහ රජයේ ආණ්ඩුව පැත්තෙන් මේ දීවර ජනතාවගේ දැවෙන ප්‍රශ්නය ගැන ප්‍රමුඛතාවයක් දක්වලා මේ ප්‍රශ්නෙට වහාම කඩිනම් පිළියම් යෙදිය යුතු යෝජනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. මන්ත්‍රීතුමා. Second is adjournment motion presented by honorable Vijitha Herath on poaching into our sea by Indian fishermen. This issue has two dimensions. As the proposer said, firstly, the issue of foreign fishermen and foreign fishing boats entering into our territorial waters. Secondly, more importantly, the issue of bottom trawling method of fishing that is resorted to by these fishermen, which destroys the entire marine resources, including the seabed
because weights are attached to nets from these trawlers that enable the nets to go right to the bottom, and then it trawls everything in its path. Eventually, they throw away 80-90% of what is caught, and only a little of the catch is made use of. But in the end, the resulting position is that the marine environment gets destroyed very fast. It has been said that due to this particular method of fishing, the marine resources on the Indian side has been totally destroyed. There is nothing more. And that is the reason why these fishermen are now coming into the territorial waters into Sri Lanka. This has caused immense hardship to our fishermen, particularly from the northern province, part of the eastern province, some part of the northwestern province also. But the fishermen in the northern province are worst affected. And we, as the Tamil National Alliance, has taken this up with the government. There have been meetings with the president. But to no avail, sadly, because no decisive action has been taken. And that is why I think it is timely that this adjournment motion has been moved, and I'm glad to second it. The government of Sri Lanka must take decisive action. If bottom trawling is banned by law, now presently there is a regulation under the Fisheries and Aquatic Resources Act, where this method of fishing is regulated. Now that won't do. It must be totally banned, because now it is clear to everyone that this method of fishing only destroys the marine resources, and long-term sustainability is not possible. The fishermen will not be able to continue to engage in that vocation, and therefore it must be banned. We urge the central Sri Lankan government to do that, but failure to do that resulted in a presentation of a private member's motion by myself to amend the Fisheries and Aquatic Resources Act during the last parliament. Of course, that has now lapsed. We urge that the government must do this. Government must bring necessary legislation to ban this method of fishing, not only by Indian fishermen, even by our fishermen. Some people think that this was not done because in the last parliament, some powerful ministers themselves, even in Sri Lanka, owned some trawlers that use this bottom trawling method. But the government must take note of this very serious issue and act decisively. Before I sit down, Mr. Speaker, you'd also permit me to say that the northern fishermen and the eastern, from Mullaitivu upwards in the northern province, on the eastern side of the northern province, are also facing another issue, and that is poaching into their area by fishermen from the southern and the western part of the island. It's been a practice that through seasons, people from the western side do go to Mullaitivu and further up north and engage in fishing. But it is not that seasonal fishing that is happening now. Now people go with supposed permits from Defence Ministry. We've raised this previously also, and it is happening even now in places like Kattaikadu, Vettilakerni. I have myself personally gone last month and seen with my own eyes this kind of activity taking place. This is not good. This must be regulated. This must be stopped. So I thank Mr. Speaker. Thank you, Mr. Speaker, for permitting me to second this motion. Thank you very much. Honorable Niroshan Perra, 10 minutes. Garu Katanagatumeni,
විශේෂයෙන්ම නීති විරෝධී ඉන්දියන් දීවරයෝ මේ ලංකාවේ මුහුදු තීරය ආක්‍රමණය කිරීම ගැන අපි මේ සභාවේ දිගින් දිගටම විවාද කරා. මේක අද ඊයේ ඇති වුණ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් සාම්ප්‍රදායික හැටියට විශේෂයෙන්ම ඉන්දියන් දීවරයොත් ශ්‍රී ලංකාවේ දීවරයොත් මේ මුහුදු සීමාවල මසුන් අල්ලලා තියෙනවා. විශේෂයෙන්ම අපි යුද්ධය නිම කරලා ඒ වගේම මේ රජය තුලින් තෙල්මිල පහත දැමීමේ හේතුව තුලින් උතුරු නැගෙනහිර දීවර කර්මාන්තය නැවතත් සක්‍රිය වෙලා පුළුල් ලෙස කරගෙන යන්නට අද අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම විශාල ජනග්‍රහණයක් මේ කර්මාන්තය තුලින් මේ ප්‍රදේශවල යැපෙනවා. අපි රජයක් හැටියට අපි දන්නවා නීති විරෝධී ලෙස දිගින් දිගටම ඒ ඉන්දියාවේ ඉඳලා සමහර දීවර බෝට්ටු අපේ ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරනවායි කියලා. අපි ශ්‍රී ලංකා නාවික හමුදාවට අපි පූර්ණ බලය දීලා තියෙනවා ඒ බෝට්ටු අත්අඩංගුවට අරගෙන ඒක ලංකාවේ අධිකරණයට ඉදිරිපත් කරන්නට. කවුරු හරි කියනවා නම් ශ්‍රී ලංකා රජය මේක ගැන බලන්නේ මේක ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ කියලා ඒක මං හිතන්නේ වැරදි මතයක්. නමුත් අපි මතක තියාගන්න ඕනේ අපි කොච්චර අත්අඩංගුවට ගත්තත් ඒ ඉන්දියන් දීවරයෝ මේ රටේ මුහුදු සීමාවට එන එක ඇත්තටම නැවතිලා නැහැ. ඒක නැවතීමට නම් අපි මං හිතන්නේ රාජ්‍ය නායකයෝ මට්ටමේ ඉඳලා විටින් විට සාකච්ඡා කරත් විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ තියෙන ඒ දේශපාලන වාතාවරණයත් එක්ක ඒ වගේම අපේ මුහුදු සීමාවේ තියෙන කච්චදිව් දූපත් වැනි ඒ දූපත්වල තියෙන යම් යම් අයිතිවාසිකම් දිගින් දිගටම ඒ දේශපාලඥයෝ ඉල්ලීම හේතුවෙන් මේ ප්‍රශ්නය निराකරණය කරන්නට බැරි වෙලා තියෙනවා. අපි දන්නවා මේක ඇත්තටම 1974 1976 අත්සන් කරන ලද පෝක් සමුද්‍ර සන්ධිය සහ මන්නාරම් බොක්ක පිළිබඳ එකගතා තුලින් නිර්ණය කරා. ඒ සීමා නිර්ණය කරත් විශාල දීවර බෝට්ටු සංඛ්‍යාවක් දියුණු තාක්ෂණයක් නැතුව ගැඹුරු මුහුදට යන්න බැරුව ඉන්දියාවේ මුහුද පහු කරලා අපේ මුහුදට එන්නට පටන්ගෙන තියෙනවා. පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ දීවරයෝ ඉන්දිය දීවරයෝ අතර සාකච්ඡාවේදීත් මේ කරුණු ගැන මම හිතන්නේ ඉන්දියාවේ ඒ දීවර සමිතිවලට අවධානය කරත් විශේෂයෙන්ම මධ්‍යම රජයයි ඉන්දිය මධ්‍යම රජයයි තමිල්නාඩු රජයයි ඒ දීවරයාගේ ඉන්දියන් දීවරයාගේ තාක්ෂණය සහ ඒ බෝට්ටු වල ඒ පරිමාව මං හිතන්නේ උසස් මට්ටමකට ගෙන යන්නට කටයුතු තාමත් කරලා නැහැ. ඒ හේතුවෙන් ලංකාව එක්ක පමණක් නෙමෙයි පකිස්තානය එක්ක පවා මෙම ප්‍රශ්නය අද වෙනකොට දුරදිග ගිහිල්ලා තියෙනවා. පකිස්තානයේ හිරගෙවල් වල පවා විශාල ඉන්දිය දීවරයෝ සංඛ්‍යාවක් අත අත්අඩංගුවටගෙන ඒ යාත්‍රා එක්ක අද ඒගොල්ලන්ව හිර කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි රටක් හැටියට අපි සියලු දෙනාම අපි පිළිගන්නවා
ඒ රටේ තියෙන ආර්ථික සම්පතක් වන ඒ මත්ස්‍ය සම්පත අපි රැක ගන්න ඕනේ. විශේෂයෙන්ම නීති විරෝධී ලෙස අපි ඒ සඳහන් කරපු බොටම් ට්‍රෝලින් ගැන අපි දිගින් දිගටම මේ සභාවේ අවධානය යොමු කරලා ඒක ඇත්තටම බොහෝ දුරට නීති විරෝධී ලෙස අපි සියලු දෙනාම පිළිගෙන තියෙනවා. නමුත් අපි මේ සඳහා මම හිතන්නේ ස්ථීර විසඳුමක් අපි විශේෂයෙන්ම ඉන්දිය රජයත් සමග අපිට ඉතාම ඉක්මනින් අපිට මං හිතන්නේ එකගතාවයකට පැමිණෙන්න ඕනේ. මොකද අපි දන්නා උතුරේ ධීවරයා මේ අවස්ථාවේදී තමන්ගේ සුව උත්සාහයෙන් නැගීමට උත්සාහ කරන මොහොතේ ඒ ධීවර කර්මාන්තය අලුතෙන් නවීකරණය කරලා ඒ ධීවර කර්මාන්තය තුළින් ඒ ජනතාවට ස්ථීර ආදායමක් වෙන විදියට අපිට කටයුතු කරන්නට අපේ ධීවර අමාත්‍යතුමා අද කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම අපිට එකග වෙන්න බෑ ඒ සාකච්ඡාවල්දී ඒ ඉන්දියන් ධීවර සමාගම් විසින් යම් යම් කොන්දේසි අපේ ලංකාවේ ධීවරයන්ට ඉදිරිපත් කරා. ඒ කොන්දේසි වලින් සඳහන් කරා වසර 3කට ඒගොල්ලන්ගේ ඒ තියෙන ධීවර බෝට්ටු ඒ වගේ ධීවර ආම්පන්න ඒවා නවීකරණය කරනකම් මේ රැකියාව මේ විදියටම කරගෙන යන්න කියලා. නමුත් එහෙම වුණොත් එහෙම අපේ මුහුදු සීමාවේ තියෙන අපේ සම්පත් විනාශ වෙනවා. විශේෂයෙන්ම බොටම් ට්‍රෝලින් වැනි ක්‍රම භාවිතා කිරීම තුළින් ඒ ඉන්දියානු මුහුදු සීමාවේ තියෙන මත්ස්‍ය සම්පත දැන් වෙනකොට විනාශ වෙලා ඉවරයි. එහෙනම් ඒ ඉරණමම අපේ මුහුදු සීමාවට අත්කිරීමට අපිට කිසිසේත්ම රජයක් හැටියට අපිට ඉඩ දෙන්න බෑ. ඒ සඳහා පූර්ණ බලතල පූර්ණ වගකීම අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ ගරු ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය ඒක ලබා දීලා තියෙනවා. කවුරු හරි කියනවා නම් ශ්‍රී ලංකා නාවික හමුදාව හරි හැටියට අපේ මුහුදු සීමාව ආරක්ෂා කරන්නේ නැහැ කියන ඒක මං හිතන්නේ ඊටාම වැරදි මතයක්. මං හිතන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව දවල් රැ සෑම දිනකම 365 දිනකම පැය 24ම මං හිතන්නේ ඊටාම වෙහෙස මහන්සි වෙනවා මේ නීති විරෝධී ධීවරයන් අපේ ලංකාවට එන එක නවත්තන්න. ගරු ඇමතිතුමා මිනිත්තු දෙකක් තියෙනවා ඔබතුමාට. ඒ ධීවරයන්ව මේ අවුරුද්ද තුලත් පසුගිය සති කිහිපය තුලත් විශාල වශයෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් ඒ හින්දා අපේ අවධානය මේකට යොමු වෙලා තියෙනවා. මේ සඳහා ස්ථීර විසඳුමක් සොයන්නට ගිය අවස්ථාවල විශේෂයෙන්ම ඉන්දියානු පාර්ශවයෙන් ආපු එක් එක් කොන්දේසි අපිට පිළිගන්නට බැරි ආකාරයට ඒකට හරස් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය මාර්ගයෙන් අපි ඉන්දියානු මධ්‍යම රජයත් එක්ක එකතු වෙලා දෙපාර්ශවයටම පිළිගන්න පුළුවන් ආකාරයට මේ ගැටලුව निराකරණය කරන්නට අපි කටයුතු කරනවා. ඒ සඳහා සියලුම පාර්ශවයන්ගේ ඒ සහයෝගය අපි මේ අවස්ථාවේදී අපේක්ෂා කරනවා. ඒ සඳහා මං හිතන්නේ අපි ඉදිරියේදී අපි ඊටාම ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳාගෙන විශේෂයෙන්ම ලංකාවට අයිති සම්පත අපිට ආරක්ෂා කිරීමට ඒ වගකීම අපි සියලු දෙනාම කටයුතු කරනවා කියමින් මට මෙම අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන්. ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා 15 minutes. ගෞරව සභානායකර අවர்களே, வடபௌதி கடல் தொழிலாளர்கள் முகாம் கொடுத்து வரும் பிரச்சனைகள் குறித்து அந்த மக்களின் குரலாக இந்த சபையில் நான் இன்று உரையாற்ற விரும்புகின்றேன்.
முதலில் ஜேவிபி கட்சியினருக்கு நான் இந்த சந்தர்ப்பத்தில் என்னுடைய மக்கள் தொடர்பாக நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். நான் முதலில் இதை ஒரு தனிநபர் பிரேரணையாக கொண்டு வர இருந்தனான். அப்போது இவர்கள் ஜேவிபி கட்சியினர் இதை ஒத்திவைப்பு பிரேரணையாக கொண்டு வந்தபடியினால் அவர்களோடு சேர்த்து ஒரு பலமான குரலாக வழிபெற வேண்டுமென்ற நோக்கத்தோடு இன்றைய இந்த கலந்துரையாடலில் கலந்து கொண்டிருக்கின்றேன். அந்த வகையில் மீண்டும் ஜேவிபி கட்சியினருக்கு நான் இந்த சந்தர்ப்பத்தில் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். ஜேவிபி தமிழ் வெப்சைட்டுக்கு நாமே ஜேவிபி பக்ஷத்தை. எமது நிலம் எமது மக்களுக்கே சொந்தம், எமது கடல் வளங்களும் எமது மக்களுக்கே சொந்தம். இந்த நியாயபூர்வமான உணர்வுகளை எமது மனங்களில் நிறுத்தி வடபகுதி கடல் தொழிலாளர்களுக்காக நான் நீண்ட காலமாகவே குரல் கொடுத்து வந்திருக்கின்றோம். அவர்களது துயர்களை துடைப்பதற்காகவும் தேவைகளை நிவர்த்தி செய்வதற்காகவும் நாம் நமது அரசியல் பலத்துக்கு ஏற்ற வகையில் உழைத்து வந்திருக்கின்றோம். 30 ஆண்டு காலமாக போரின் வலிகளையும் வதைகளையும் சொல்ல முடியாத துயர்களையும் சுமந்து வந்தவர்கள் நமது கடல் தொழிலாளர்கள். அழிவு யுத்தம் முடிவுக்கு வந்து 6 வருடங்கள் கழிந்துவிட்ட நிலையிலும் இன்னமும் முழுமையான மகிழ்ச்சி அந்த மக்களிடையே ஏற்படவில்லை. இன்னமும் நிறைவேற்றப்படாத தேவைகள் குறித்த தீராத வேதனைகளும் தேவைகளும் நமது மக்கள் சுமந்து கொண்டிருக்கின்றார்கள். அன்று அழிவு யுத்தம் அவர்களது சுதந்திரமான தொழில் புரியும் உரிமைக்கு சவாலாகவும் தடையாகவும் இருந்தது. இன்று அமைதியும் சமாதானமும் தேசமெங்கும் நிலவுகின்ற போதிலும் வடபகுதி கடற்தொழிலாளர்களின் மனங்களில் மட்டும் அந்த அமைதியும் சமாதானத்தையும் காண முடியவில்லை. இந்தியாவிலிருந்து அத்துமீறி எமது கடல் எல்லைக்குள் நுழையும் இழுவை படகுகளால் எமது கடல் தொழிலாளர்கள் இன்றும் சுதந்திரமாக தொழில் புரியும் உரிமையை பறிகொடுத்து நிற்கின்றார்கள். வடமராட்சி கிழக்கு, வடமராட்சி, வலிகாமம், தீவகம், கிளிநொச்சி, மன்னார், முல்லைத்தீவு என எமது கடல் தொழிலாளர்களின் கடல் வளங்கள் இந்திய இழுவை படகுகளால் சூறையாடப்பட்டு வருகின்றன. தினமும் 1000-1500 இந்திய இழுவை படகுகள் வரை எமது மக்களின் கடல் எல்லை பிறப்புக்குள் அத்துமீறி நுழைகின்றன. எமது மக்களின் வாழ்வாதாரங்களை வகை தொகையின்றி வாரிச் செல்கின்றன. சொத்துக்களை சேதமாக்கி செல்கின்றன. கடல் வளங்களை அழித்தொழித்து செல்கின்றன. ஒரு வாரத்தில் திங்கள் புதன் சனிக்கிழமைகளில் வடமாகாணத்தின் கடல் பிராந்தியத்தில் ஆக்கிரமிக்கின்றார்கள். அப்போது எமது வடமாகாண கடற்தொழிலாளர்களை தாக்கி படகுகளை சேதப்படுத்தி மீன்பிடி உபகரணங்களை அழித்து விடுகின்றனர். கடலின் அடிமட்டத்தோடு அவர்கள் வாரி அள்ளுவதால் இறால், நண்டு, கணவாய், கடலட்டை, சங்கு, மீன்கள் வாழும் பவளப்பாறைகள் என கடலுக்கு அடியிலுள்ள அத்தனையும் அள்ளி செல்லப்படுவதோடு வளங்களை அழித்து விடுகின்றனர். இந்த நிலைமை தொடர்வதால் எமது கடல் பகுதியான வளங்களற்ற பாலைவனமாக மாறக்கூடிய ஆபத்தை எதிர்நோக்க வேண்டி வருகின்றது. இவ்வாறு எமது கடல் எல்லைக்குள் அத்துமீறி வரும் இந்திய இழுவப்படகுகள் நாளொன்றுக்கு எமது மக்களுக்கு சேர வேண்டிய 60 மில்லியன் ரூபாய் பெறுமதியான மீன் வளத்தை அள்ளி செல்கின்றன. எமது கடல் தொழிலாளர்கள் முகம் கொடுத்து வரும் இந்த அவலங்களுக்கு உடன் முடிவு கட்ட வேண்டும் என நான் இந்த சபையின் கவனத்திற்கு வேறு பல சந்தர்ப்பங்களிலும் வேறு தளங்களிலும் பல தடவைகள் கொண்டு வந்திருக்கின்றேன். அதுபோன்று இன்றும் ஜேவிபியினர் கட்சியின் பக்க பலத்தோடு இந்த சபைக்கு கொண்டு வருகின்றேன். அத்துமீறல்களை கண்காணிப்பதற்கு இலங்கை இந்திய கடற்படைகள் உரிய நடவடிக்கைகள் எடுக்க வேண்டும். மேலும் கடற்படைக்கு மேலதிகமாக இந்தியாவில் இருப்பதைப் போல் கரையோர பாதுகாப்பு படை ஒன்றும் இலங்கையிலும் அமைக்கப்பட வேண்டும். அவர்களுக்கு உதவியாக கடற்தொழிலாளர் சங்கங்களும் சமாசங்களும் இணைந்து கண்காணிப்பு பணியில் ஒத்துழைப்புகளை வழங்குவதற்கு முன்வர வேண்டும். கரையோர பாதுகாப்பு படை உருவாக்கப்பட்டால் கடற்தொழிலாளர்களின் பாதுகாப்பை உறுதிப்படுத்தவும் கடல் வளங்களை பாதுகாக்கவும் எல்லை தாண்டி அல்லது அத்துமீறி மீன்பிடியில் ஈடுபடுவோரை தடுக்கவும் முடியும். பாதுகாப்பற்ற கடல் பயணங்களை தடுக்கவும் முடியும். எமது இளைஞர்களுக்கு அதை ஒரு வேலைவாய்ப்பாகவும்
பெற்றுக் கொடுக்க முடியும். எனவே கடற்தொழிலாளர்களின் பிரச்சினைக்கு தீர்வுகாண அரசாங்கம் உடன் நடவடிக்கை எடுப்பதோடு கடல் எல்லை தாண்டி அத்துமீறி மீன்பிடியில் ஈடுபடுகின்றவர்களை தடுப்பதற்கு இந்தியா மற்றும் இலங்கையின் மத்திய அரசுகளே ஆக்கப்பூர்வமான பேச்சுவார்த்தைகளை நடத்தி நிரந்தர தீர்வை காண வேண்டும். அதை விடுத்து கடற்தொழிலாளர்கள் கலந்து கொண்டு பேச்சுவார்த்தை நடத்துவதற்கூடாக இந்த பிரச்சினைக்கு தீர்வு காண முடியாது. இதுதான் கடந்த கால எங்களுடைய அனுபவம். அதாவது மாற்றாந்தாய் போக்கோடு அரசுகள், இந்திய அரசோ இலங்கை அரசோ, இந்த பிரச்சனையை அணுகாமல் தனது நாட்டு மக்களுடைய பிரச்சனைகளாக அணுக வேண்டும் என்பதையும் இந்த சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இந்த பிரச்சனை மாற்றாந்தாய் மனப்பான்மையோடு பார்க்காமல் இரண்டு அரசுகளும் ஒரு முடிவை எடுக்க வேண்டும். அவ்வாறான முடிவை நடைமுறைப்படுத்துவதற்கு மத்திய அரசுகளை ஈடுபட வேண்டும். பாதுகாப்பு தொடர்பான பிரச்சனைகளுக்கு கடற்படைகள் எவ்விதமான கடுமையான நடவடிக்கைகளை முன்னெடுக்கின்றனவோ அதுபோலவே எல்லதாண்டும் மத்துமீறல்களை கடுமையாக கண்காணிப்பதும் அவசியமாகும். யுத்தத்தினால் தொழில் உபகரணங்களை இழந்தவர்களுக்கு இன்னமும் தொழில் உபகரணங்கள் வழங்க வேண்டியுள்ளது. முன்னர் மண்ணெண்ணெய் மானியம் வழங்கப்பட்டது, பின்னர் மண்ணெண்ணெய்க்கு பதிலாக வலைகள் வழங்கப்பட்டது. மண்ணெண்ணெய் மானியம் வழங்கப்பட்ட பொழுது பயனாளிகள் தெரிவிலும் கூட திருப்திகரமான நிலைமை இருக்கவில்லை. பலருடைய பெயர்கள் அங்கு பதியப்படவில்லை. அதே போல் அதற்கு பதிலாக வலைகள் கொடுப்பதாக அரசு அறிவித்திருந்தாலும் அந்த வலைகள் கூட பலருக்கு கிடைக்கவில்லை. அதுபோல் ஏற்கனவே அந்த மண்ணெண்ணெய் மானியம் வழங்குகின்ற பொழுது பலர் தவறப்பட்டிருக்கின்றார்கள். ஆனபடியினால் அவர்களையும் பதிந்து அந்த வலைகளை விரைவாக எம்மவர்களுக்கு கொடுக்க வேண்டும் என்பதையும் இந்த சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இன்னமும் மீள உரியவர்களிடம் ஒப்படைக்காமல் இருக்கும் எமது கடற்தொழிலாளர்களின் சொந்த வாழ்விடங்கள் மீள பெற்றுக் கொடுக்கப்பட வேண்டும். மேலும் ஏற்கனவே இருந்து சிதைவடைந்துள்ள இறங்கு துறைகள், படகு துறைகள் புனரமைக்கப்பட வேண்டும். தேவை மற்றும் பொருத்தமான காரணங்களை கருத்தில் எடுத்து புதிய படகு துறைகள் அமைக்க வேண்டும். வலைகளை உலர்த்தவும் திருத்தங்கள் செய்யவும் ஓய்வெடுக்கவும் பொருத்தமான இடங்களில் மண்டபங்கள் அமைக்கவும் வேண்டும். படகுகளை தயாரித்து பழுதுபார்க்க தொழிற்சாலைகள் நிறுவப்பட்டு வேலைவாய்ப்பெற்ற இளைஞர் யுவதிகளுக்கு வேலைவாய்ப்புகள் ஏற்படுத்த வேண்டும். கடல் அரிப்பை தடுக்கவும் மழைநீர் கடலுக்கு விடாமல் தடுக்கவும் பொருத்தமான இடங்களை தெரிவு செய்து கற்களால் அணைகளை கட்ட வேண்டும். அதே வேளை வான் தோண்டும் பணிகளையும் முன்னெடுக்க வேண்டும். அதற்குரிய கட்டுகளையும் கட்டி கொடுக்க வேண்டும். மீன்களை பதப்படுத்தவும் சேமித்து வைக்கவும் தின்மீன் தொழிற்சாலைகள் நிறுவவும் நடவடிக்கை எடுக்கப்பட வேண்டும். இரணை மாதா தீவில் அங்கு வாழ்ந்த மக்களை அங்கே மீள குடியேற்றம் செய்ய வேண்டும். அத்தோடு அங்கு கடற்தொழிலாளர்கள் ஓய்வெடுக்கவும் வலைகளை உலர்த்தவும் மீண்டும் அனுமதிக்கப்பட வேண்டும் என்பதையும் இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, தமிழக மக்களுக்கும் ஈழத்தமிழ் மக்களுக்கும் இடையில் இருப்பது தொப்புள் கொடி உறவு. இலங்கை இந்திய நட்புறவு என்பது அயலக தேச நாடுகளுக்கிடையிலான அரசியல் உறவு. இவைகள் பாதுகாக்கப்பட வேண்டும், மேலும் வளர்த்தெடுக்கப்பட வேண்டும். இதெல்லாம் என்று உறுதியாக இருப்பவர்கள் இத்தகைய காரணங்களுக்காக எமது கடற்தொழிலாளர்கள் எழுப்பி வருகின்ற நீதியான கோரிக்கைகளின் குரல்களும் நாம் நீதியான கோரிக்கையின் குரல்களுக்கு நாம் தீர்வு காணாமலும் இருந்துவிட முடியாது. அதேவேளை இந்திய அத்துமீறி கடற்தொழிலாளர்களால் வடபகுதி கடற்தொழிலாளர்கள் தாக்கப்படும் போதும் படகுகள் வலைகள் சேதமாக்கப்படும் பொழுதும் பாதிக்கப்படும் எமது தொழிலாளர்களுக்கு உரிய நஷ்டஈடுகள் வழங்கப்பட வேண்டும். அத்துமீறி இந்திய மீனவர்கள் வருகை தரும் நாட்களில் தொழிலுக்கு செல்ல முடியாமல் எம்மவர்கள் முடக்கப்படுகின்றார்கள். அவ்வாறான நேரங்களில் அவர்களுக்கு நிவாரணமும் வழங்கப்பட வேண்டும். நான் கடந்த காலங்களில் எமது கடல் தொழிலாளர்களின் பிரச்சினைக்கு நிரந்தர தீர்வு காண எடுத்து வந்த முயற்சிகளை இந்த சபையில் இருக்கும் அமைச்சர்கள் மற்றும் நாடாளுமன்ற உறுப்பினர்கள் நன்கு அறிவார்கள். இந்தியா சென்று முன்னாள் பிரதமர் மன்மோகன் சிங் அவர்களோடு இது குறித்து பேசியிருக்கின்றேன். கச்சதீவு சென்று 2 ஆண்டுகளாக இலங்கை இந்திய கடற்தொழிலாளர்கள் மத்தியில்
இணக்க பேச்சுவார்த்தை நடத்தியிருக்கின்றேன். இலங்கை அரசோடும் அதற்கு பொறுப்பான அமைச்சர்களோடும் பேசியிருக்கின்றேன். எமது அரசியல் பலத்துக்கு ஏற்றவாறு கடற்தொழிலாளர்களின் தேவைகளை நிறைவேற்றியும் கொடுத்திருக்கின்றேன். ஒரு காலகட்டத்தில் பாதுகாப்பு கடுபிடி இருந்தபொழுது, கடலுக்கு இறங்க முடியாத நிலைமை இருந்தபொழுதும் அவர்களுக்கு நிவாரணம் பெற்றுக் கொடுத்திருக்கின்றேன். உயர் பாதுகாப்பு வலயங்களாக இருந்த கடற்தொழிலாளர்களின் குடியிருப்பு நிலங்களில் கணிசமானதை மீட்டுக் கொடுத்திருக்கின்றேன். யுத்தம் காரணமாக தடை செய்யப்பட்ட கடல் பிரதேசங்களில் தொழில் புரிவதற்கான உரிமைகளை பெற்றுக் கொடுத்திருக்கின்றேன். ஆனாலும் 30 வருடகால யுத்தத்தின் சிதைவுகளிலிருந்து மீண்டெழுந்து பெறும் நாம் தொடர் முயற்சிகளை எடுப்பதன் ஊடாகவே எந்த பிரச்சனைகளுக்கும் நிரந்தர தீர்வு கண்டுவிட முடியும் என்று அரியதொரு காலம் கனிந்திருக்கின்றது. மாகாணத்திலும் அரசியல் பலத்தோடு ஆட்சி அதிகாரத்தில் இருப்பவர்கள் மத்தியிலும் அரசியல் பலத்தோடு இணக்க அரசியல் உறவுகளை கொண்டிருக்கின்றார்கள். தொலைதூர நோக்கோடு நாம் என்று விதைத்துவிட்ட தீர்க்க தரிசனங்கள் நம்பிக்கையின் விருட்சங்களாக இன்று நிமிரத் தொடங்கிவிட்டன. ஆட்சியில் பங்கெடுப்பது அருவறுப்பானது என்ற அவதூறுகளிலிருந்து வரலாறு என்று எமக்கு மீட்சி தந்திருக்கின்றது. ஏன் இவ்வாறு கூறுகின்றேன் என்றால், இன்று மத்திய அரசுடன் இணங்கியும் உறவாடியும் அரசியல் செய்கின்ற பாதையிலே சக தமிழ் கட்சிகள் பயணிக்கின்றன. இதற்கான பாதையை தூற்றல்களும் அவதூறுகளுக்கும் முகம் கொடுத்து ஏற்படுத்தியவர்கள் நாங்கள். இன்றைய அரசியல் ஜதார்த்தம் எங்கள் நியாயத்தை ஏற்றுக்கொள்ள செய்கின்றது. பெரும் காற்றாட்டு வெள்ளங்களில் எதிர் நீச்சலிட்டு நாம் வகுத்திருந்த பாதையே எமது மக்களின் விடியலை வாயை சூடும் வழிமுறை என்பது இன்று நிதர்சனமாகிவிட்டது. 3 minutes more, honorable member. Okay, thank you. 3 minutes more. எமது வழிமுறையை இன்று ஏற்று வந்திருப்பவர்கள் எந்த பிரச்சனைகளுக்கும் தீர்வுகாணும் பொறிமுறைகளையும் கொண்டிருக்க வேண்டும். இன்று நாடி வந்திருக்கும் எமது வழிமுறை மீது அவர்களுக்கு பற்றுறுதி உண்டென்றால் அதை நடைமுறையில் மெய்ப்பித்து காட்ட வேண்டும். நாம் பெற்றிருக்கும் அரசியல் பலத்தை எமது மக்களின் சகல பிரச்சனைகளையும் தீர்ப்பதற்காக பயன்படுத்துவீர்களே ஆனால் அதை நாம் எமது மக்களின் சார்பாக மகிழ்ச்சியுடன் வரவேற்கின்றோம். ஆனால் ஆட்சி மாற்றம் நடந்து 100 நாட்கள் வேலை திட்டத்தை அரசு அறிவித்திருந்த போது எமது கடற்தொழிலாளர்கள் அனுபவித்து வரும் துயரங்களில் பலவற்றை துடைப்பதற்கு வாய்ப்பு கிடைத்திருந்தது. ஆனாலும் அந்த வாய்ப்பு பெற்றவர்கள் 100 நாட்கள் வேலை திட்டத்தை தமது வீட்டு வாசலுக்கு ஏன் கொண்டு வந்து சேர்க்கவில்லை என்ற குரல்கள் கடற்தொழிலாளர்கள் மத்தியில் இருந்து எழத் தொடங்கியுள்ளது. மத்தியிலும் மாகாணத்திலும் அரசியல் பலத்தோடு ஆட்சி அதிகாரம் கொண்டிருப்பவர்கள் தமது துயர்களை ஏன் துடைக்கவில்லை என்ற கேள்விகள் எமது மக்கள் மத்தியில் இருந்து எழுத தொடங்கிவிட்டன. நீதி கேட்டெழுந்து எமது கடற்தொழிலாளர்கள் வடக்கில் போராட்டங்களை நடத்தி வருகின்றார்கள். வடபகுதி கடற்தொழிலாளர்களின் நீதியான போராட்டங்களுக்கும் அதற்கான கோரிக்கைகளுக்கும் இந்திய அரசுக்கோ அன்றி தமிழக மக்களுக்கோ எதிரானவை அல்ல. மாறாக தமக்கு நீதி வேண்டுமென்றும் சுமக்கும் துயர்களிலிருந்து விடுபட்டு தமது சுதந்திரமான தொழில் புரிய வேண்டுமென்றும் அவர்கள் நீதி கேட்டு போராடி வருகின்றார்கள். வடபகுதி கடற்தொழிலாளர்களின் கோரிக்கையை இந்த நாடாளுமன்றம் கவனத்தில் எடுக்க வேண்டும். அரசாங்கம் அதற்குடன் நடவடிக்கை எடுத்து ஆற்ற வேண்டிய கடமைகளை துரிதமாக முன்னெடுக்க வேண்டும் என்பதை எமது வடபகுதி கடற்தொழிலாளர் சார்பாக கேட்டுக்கொள்கின்றேன். இதேவேளை வடக்கு கிழக்கு கரையோர சமுதாய அபிவிருத்தி திட்டத்தின் ஊடாக வகுக்கப்பட்ட வடமாகாணத்தில் உள்ள மாவட்டங்களில் ஒன்றிணைந்த கரையோர அபிவிருத்தி திட்டத்தை நடைமுறைப்படுத்த வேண்டும். கடந்த ஆட்சி காலத்தில் நாங்கள் இந்த முயற்சியை எடுத்திருந்தோம் ஆசிய அபிவிருத்தி வங்கியின் உதவியுடன். ஆனால் அது கைகூடவில்லை. அதனுடைய தற்போதைய புதிய அரசு அந்த முயற்சியை கையில் எடுத்து அந்த வடக்கு மாகாணத்தில் புனரமைக்கக்கூடிய பல தேவைகள் இருக்கின்றது. அந்த வகையில் அந்த மக்களுடைய வாழ்வாதாரத்தை மேலும் விருத்தி செய்யக்கூடிய வகையில் முன்னெடுக்க வேண்டும் என்றும் கூறிக்கொண்டு அந்த திட்டத்தில் நந்திக்கடல் ஏரியை புனரமைப்பு செய்து சுமார் 2500 குடும்பங்களின் வாழ்வாதாரத்தை மேம்படுத்தலாம் என்பதையும் இந்த வடமாகாண கடற்தொழிலாளர் சார்பாக கூறி இந்த சந்தர்ப்பத்தை வழங்கியதற்கும் மீண்டும் இந்த ஜேவிபி கட்சியினர் இந்த வாய்ப்பை தந்ததற்கும் அவர்களுக்கும் நன்றி கூறிப்பட வருகின்றேன். கரு சாந்த சிசிறகுமார் அபேசேகர மந்திரித்துமா வினாடிதாய மிகதானம். கரு கதாநாயகத்துமணி,
අද දින ජනතා විමුක්ති පෙරමුණේ අපේ විජිත හේරත් මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධව මමත් දීවර ගම්මානක ඉපදුණු කෙනෙක් හැටියට දීර්ඝ කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් හැටියට වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි මේ ඉන්දියානු බෝට්ටුවේ බෝට්ටු ලංකා මුහුදු තීරයට පැමිණීම සම්බන්ධව අද විතරක් නෙමෙයි ඉතිහාසයේ ඉඳලා ඉතාමත්ම කාලෙන් කාලෙට ප්‍රශ්නයක් ඇතිවේක දෙනවා අපේ දීවරින්ට. අපි දන්නවා මේ ඉන්දියාවේ බෝට්ටු ඇවිල්ලා මාළු අල්ලගන්න එක විතරක් නෙමෙයි මේකෙන් වෙන හානි. මොකද ඉන්දියාවේ ලංකාවත් අතර තියෙන මේ තමිල්නාඩුව ප්‍රදේශය කියන එකේ ගැඹුරු බර තියෙන්නේ මීටර් 25ක් 30ක් 35ක් අතර. මේ මුහුදේ තමයි මේ බොටම් ට්‍රෝලින් ක්‍රමය කියන එක කරන්න පුළුවන්. මේ බොටම් ට්‍රෝලින් ක්‍රමයට ඒගොල්ලෝ කියනවා ඉරට්ටේ වඩි කියලා. මේ ඉරට්ටේ වඩි දැල් ක්‍රමය ඒගොල්ලන්ගේ පාරම්පරික ගණනාවක ඉඳලා කරගෙන ගියත් අද වෙනකොට මේක හරි අපේ ශ්‍රී ලංකාවට දුෂ්කරතාවයක් ඇති වෙනවා. මම මොකද එහෙම කියන්නේ, මේ ක්‍රමය තුලදී අපේ ගරු මන්ත්‍රීවරුන් කිව්වා මේකේ බිත්තර විනාශ වෙනවා, යට පොළොව විනාශ වෙනවා. ඒ විනාශ වීම පමණක් නෙමෙයි නැවත වැවීමත් මේක නැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ගැඹුරු නැති මුහුද නිසා වැඩියෙන්ම මහලු බිහි වෙන්නේ, මහලු උප්පත්තිය ලබන්නේ මේ මුහුදේ. මේ මීටර් 35ත් 30ත් අතර මේක දිනෙන් දින මේ ටෝලර් ක්‍රමය නිසා ඒ ක්‍රමයෙන් සම්පූර්ණ ඇතුළ බොර වෙනවා. බොර වෙච්චහම මේකේ හිරුගේ පරාවර්තනය නොමැති හින්දා මේකේ ජල ජීවීන් බිහිවීම ගොඩාක් දුර්ලභ වෙනවා. ඕඩර් ප්ලීස්. මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය කථානායකතුමා මුලාසෙන ඔබනේ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ මුහුද බොරවීමෙන් ඉතාමත්ම පරිසරය මුහුදු පතුල ගොඩාක් දුරට මේ මත්ස්‍ය සම්පත අඩුවේකට මේක අපි අහන හැටියට මේකේ එක එක විද්‍යාඥයෝ කියලා තියෙනවා අඩුම තරම නැවැත්තුවොත් අවුරුදු දෙකකටවත් මේ ජීවීන් බිහිවීම අමාරු තත්ත්වයකට පත් වෙනවා. විශේෂයෙන් අපි කරන්න ඕන ද අපි දන්නවා අපේ මන්ත්‍රීවරු අපි එදත් එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේකට විරුද්ධ වුණා. හැම අවස්ථාවකදීම අපි දන්නවා සෑම මූදුබඩ ඉන්න අපේ දේශපාලඥයෝ ඒ වගේම මැති ඇමතිවරු මේකට විශාල විදියට විරුද්ධ වුණා. නමුත් රජයක් හැටියට අද වෙනකන් කරගන්න බැරි වෙලා තියෙනවා. මම හිතනවා මේකට හේතු සාධක ගොඩක් තියෙනවා. ඒ මොනවද කියනවනම් අපේ රට පුංචි දිවයින. අපි දන්නවා ඉන්දියාව කියන එක විශාල රටක්. අනිත් එක ඉන්දියාවේ තමිල්නාඩුව කියන ප්‍රදේශය හුඟක් උගත්කමකින් අඩු උදවිය සැරිසරන ප්‍රදේශයක්. මේ දීවරෙන් පමණක් නෙමෙයි තමිල්නාඩුවේ මේකේ ඉන්නේ කම්කරුවා. දීවරේ ඉන්නේ සුළු ප්‍රමාණයක් විතරයි. කම්කරුවන් තමයි මේකේ මේ ටෝලර් රස්සාවට එන්නේ. ඒ වගේම තමයි මේ ටෝලර් රස්සාව අපේ විජිත හේරත් මැතිතුමා කිව්වා නිත්‍යානුකූලව ඉස්සර තිබුණේ දේශපාලඥයින්ගේ. අනිවාර්යයෙන්ම මේ ටෝලරයක් අත්අඩංගුවට ගත්තොත් මේ අයිතිකරු අනිවාර්යම පැමිණෙන්න ඕන ලංකාවට. ඒ වගේම තමයි ලංකාවේ දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තොත් ඉන්දියාවේ අධිකරණයට ඒ අයිතිකරු පැමිණෙන්නේ. අද මේ ක්‍රියාන්විතේ ලංකාවේ අඩුවීම නිසා පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අද වෙනකොට මේක නවත්ත ගන්න නම් මම හිතන හැටියට මේ දීවර කර්මාන්තය සම්බන්ධව තියෙන රටවල් සියලුම දෙනා එකතු වෙලා එක දීවර සම්පත නෙලා ගැනීමේ නීති පද්ධතියක් හදන්න වෙනවා. ඒ හදලා තමයි මේ ක්‍රියාවට අපිට ඇතුළත් වෙන්න වෙන්නේ. අපි දන්නවා මමත් පළපුරුදු මටත් ටෝලර් රැකියාව
මටත් තෝලර් තිබිච්ච නිසා ඒ උදවිය ලංකාවට සංක්‍රමණය වෙන්නේ බෝට්ටු 400 500ක් එකට තියාගෙන මේකට හේතු සාධක වුණා මීට පෙර එක බෝට්ටුවක් දෙකක් ඇවිල්ලා රස්සා කරපු යුගයේ අපිට මතකයි හැබැයි ඒ අවස්ථාවන් වලදී අපේ රටේ ඉන්න ජනතාවත් ඒ කම්කරුවත් අතර ගස්ත නැති වුණා බෝට්ටු යාත්‍රා ගිනි තියලා තියෙනවා මිනිස්සුන්ව කපලා කොටලා මරපු අවස්ථාවල් තියෙනවා මෙන්න මෙවැනි ක්‍රියා නිසා තමයි මේ බෝට්ටු පිරිසක් එකතු වෙලා බෝට්ටු 700ක් 800ක් එකපාරටම යුද්ධයකට එනවා වගේ ඒ ඇවිල්ලා තමයි මේ බොටම් ට්‍රෝලින් ක්‍රමය කරන්නේ මේ බොටම් ට්‍රෝලින් ක්‍රමය වැඩි වෙලාවක් යන්නේ නැහැ ටෝලර් දෙකක් එකතු වෙලා විශාල දලක් දාලා මූද දිගට ඇදගෙන යනවා ඇදගෙන ගිහිල්ලා මේ නෙලන මත්ස්‍ය සම්පත අපරාධයක් කියලා කියන්නේ ඉතාමත්ම පොඩි මත්ස්‍ය සම්පත නැවතත් මහ මූදට තල්ලු කරලා දාන මෙන්න මේක තමයි අපරාධ වෙන්නේ එතකොට ඒ මූදේ ඉන්න මහලු ටික අපේ පැත්තට ඇතුල් වෙනවත් එක්කම ඒ මුහුදේ නැවත මාළු බිහිවීම අඩු වෙනවා අර බොර මුහුද අපේ පැත්තට දිනෙන් දින ගලාගෙන යනකොට අපේ පැත්තේ තියෙන මේ මාළු ජීවීන්ගේ බිහිවීම ඉතාමත්ම අඩු තත්ත්වයකටපත් වෙනවා අද අපි දන්නවා අපේ ගම්මාන දිහා බැලුවොත් දීවර කර්මාන්තයේ කොච්චර කඩාවැටලා තියෙනවද කියලා මේකට හේතුවක් වෙලා තියෙනවා මේක අද ඉස්සර අපි පොඩි කාලේ වගේ බෝට්ටුවක් ගිහපුවම මාළු සම්පත අරන් එන්න අමාරුයි හැබැයි දැන් ක්‍රමවේදයක් අපි රජයක් හැටියට අනුගමනය කරන්න වෙලා තියෙනවා මම හිතනා හැටියට ඒ ක්‍රමවේදය මේ වෙනකොට ජපානයේ වැනි රටවල් වල ඇති කරගෙන ගිහිල්ලා තියෙනවා මොකද්ද මේ ක්‍රමවේදය මූදට නිවාඩුවක් ලබා දී ඇත්තෙන්ම මේ 365 දවසේම මේ මූදේ රැකියාව කරනකොට මේ ආකාරයෙන් මේ මත්ස්‍ය සම්පත බිහිවීමේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා එහෙමනම් රටවල් දෙකක් එකතු වෙලා ඒ වගේම ඉහළ ඇමති මැතිවරුන් එකතු වෙලා මේ ගැන සාකච්ඡා මට්ටමකින් තමයි ඉවර කරන්න ඕන. නමුත් කවුරුත් කිව්වට නාවික හමුදාව දාලා එනකොට මේක අල්ලපල්ලා ගෙනෙල්ලා කියලා එහෙමත් නැත්නම් වෙඩි තියලා එලෝපල්ලා කියලා මේක ක්‍රියාවට නම් ගන්න බෑ. යම්කිසි අවස්ථාවකින් අපට යම් ප්‍රශ්නයක් වෙලා රටවල් දෙක අතර ප්‍රශ්නයක් ඇති වුණොත් යුද්ධයක් ඇති වෙන්න දක්වා යුද්ධයකට යන්න පවා සිද්ධ වෙන අවස්ථාවක් බිහි වෙන්න පුළුවන්. අපේ සහෝදර රටක් හැටියට, අපේ ළඟම හිතවත් රටක් හැටියට මේ ප්‍රශ්නේ ඉතාමත්ම බුද්ධිමත්කමින් බේරගන්න ඕන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි හිතනවා ඉදිරි අනාගතයේදී අපේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ගැන ඉතාමත්ම ඉක්මනින් ඒ රාජ්‍ය නිලධාරිත් සමග සාකච්ඡා කරලා මේකට ඉක්මනින්ම විසඳුමක් ගෙනෙයි කියලා. නමුත් මෙතුවක් කාලේ අපි දෝෂාරෝපණය කරන්න ඕනේ නැහැ. මේ යෝජනාව ගිය රජය තුල ගේන්න. ගිය රජය තුල සෑම ක්‍රියාවක් කෙරුවා කිව්වා නමුත් දීවර කර්මාන්තයේ වෙච්ච දෙයක් අද ලංකාවේ නැති වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ දීවර ජනතාවට සලකපු හැටි. තෙල් ටික ඉල්ලද්දි සලකපු හැටි. නමුත් මෙවැනි ක්‍රමවේද ඉස්සරහට ගෙනියන එකෙන් මේ මත්ස්‍ය සම්පත අපේ ලංකාවේ ඉන්න දීවර ජනතාවට මේ වගේම පමණක් නෙමෙයි. කල්පනා කරලා බලන්න චීනය ලංකාව අතර ගහගත්ත ගිවිසුම අවශ්‍ය ගිවිසුම අද දැන් චීනයේ මේ ඉන්දියාවේ ටෝලර් වලට වැඩිය චීනයේ ඇවිල්ලා ටෝලර් යාත්‍රා ලංකාවේ කොඩිය ගහගෙන මූදු රස්සාව කරනවා මේක හරි ක්‍රියාදාමයක් නෙමෙයි එතකොට ලංකාවේ දීවර ජනතාවට මම හිතනවා වයඹින් එහා පැත්තට මේ ඉන්දියා බෝට්ටු වලින් තිබිච්ච කරදරේ තිබුණත් වයඹින් මෙහා දීවරින්ටත් අද තර්ජනයක් ඇති වෙලා තියෙනවා. ඒ තර්ජනය තමයි මේ තිබිච්ච චීන දීවර යාත්‍රා ටික 90%ක් එතුමන්ලට ඒ ඵලය නෙලාගෙන අරමහරෙම්ම ලෝකල් මාකට් දාන්න පුළුවන් මාළු විතරක් 10%ක් ලංකාවට ලබා දීලා තව තව පසුගිය රජයේ අනිත් උදවියට කොමිෂන් ලබාගෙන මේ දීවර කර්මාන්තය විනාශ කරලා දැම්මා. අපි ආදරේ දීවර කර්මාන්තයට අපි දීවරෝ හැටියට. එහෙමනම් රජයක් හැටියට අපි තීරණය ගන්න තව ඉදිරි කාලයක් තියෙනවා. තව මාසයක් ගත වුණේ මේ මාසය ගත වුණයින් පස්සේ අපි දන්නවා අපිට විශ්වාසයක් තියෙනවා අපේ රජය සම්බන්ධව මේ දීවර කර්මාන්තයේ ක්‍රියාවට නංවන් දීවර කර්මාන්තයේ ශක්තිමත් කරන් මෙවැනි අර්බුද විනාශ කරලා දාන්න අපේ රජය තීරණයක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙන් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවායි කියමින් මට වචන ස්වල්පයක් කතා කරන්න දුන්න ඔබතුමන්ට මගේ ස්තුතිය ප්‍රණාමය පුද කරමින් මම නිහඬව ස්තුතියි